දැනගන්න ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව දරුව දක්ෂිනා. අද ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩමකුට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති කම්මට්ඨානාචාර්ය ධර්මශාස්ත්‍ර විශාරද විචිත්‍රභානේ දෙකටන හැලුම් මහර බෞන්සෙත් මානසික සුවසෙවනේ නිර්මාතෘ කැලණිය මානිල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යනාංශයේ භාවනා උපදේශක පූජ්‍යපාද දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාතං අසාතන්ති යමාහු ලෝකේ තමුපනිස්සාය පහෝති චන්දෝ රූපේසු දිස්වා විහවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේති සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වන ලක්වාසී ලෝවාසී මාගේ හිතකාමී ධර්මකාමී වාසනාවන්ත පින්වත්නි ජාතිය නාලිකාවනෙත් මගින් ඔබගේ ධර්ම අවබෝධයේ පිණිස ප්‍රචාරය කරනු ලබන මේ සදහම් දේශනා මාලාවේ අදට නියමිත සදහම් දේශනාවයි අප විසින් පවත්වන්නට සූදානම් වෙන්නේ. පින්වත් ඔබ සියලු දෙනාමත් මේ වෙලාවට තමන්ගේ ගුවන් විදුලියේ අසලට පැමිණිලා මේ වෙලා මේ ධර්ම දේශනාවන් මාලාව ශ්‍රවණය කරන බව අප හොඳින් දන්නවා. මේ ධර්ම දක්ෂිනා සදහම් දේශනා මාලාවේ ගිය වර ඔබට මතක ඇති මම කලහ විවාද සූත්‍ර දේශනා මුල් කරගෙන එක් ධර්ම දේශනාවක් පැවැත්තුවා. කුද්දකනිකායේ සුත්ත නිපාතේට අයිති වන කලහ විවාද සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ ඊළඟ ධර්මානුශාසනා වශයෙන් අද දවසෙත් අපි කලහ විවාද සූත්‍ර දේශනාවම මුල් කරගෙන මේ දේශනාව ඉදිරියට පවත්වන්නට අදහස් කළා. ඔබට මතක ඇති අභ්‍යන්තරික නිරවුල්භාවයත් එක්ක බාහිර ගැටුම් ඇති වෙන ආකාරය ගැන මා ඔබට කරුණු පැහැදිලි කළා. මේ කලහ විවාද සූත්‍ර දේශනාව නූතන ශ්‍රාවක සමාජයේ වත්මනට නැවත නැවත මෙනෙහි කළ යුතු සන්නිවේදන කළ යුතු සම්බුද්ධ දේශනාව වශයෙන් අපි තෝරගන්න ඕනේ. තණ්හා මාන දිට්ටි උපදුණු තැන මේ කලහ විවාදයන් හට අරගෙන තමන් මෙන්ම තමාවට ඉන්න සියලු දෙනාමත් බාහිර සමාජයේ බොහෝ දෑ විනාශ වෙන ආකාරය ගැන සමාලෝචනාත්මක සදහම් දේශනාවක අපි ගියවර මේ දේශනාව තුළ කරුණු ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළා. අද දවසේ සූත්‍ර දේශනාව තවත් එක් ධර්ම දේශනාවක් වශයෙන් අපි පවත්වන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ සම්බුද්ධ දේශනාවේ උතුම් ගාථා ධර්මයක් මේ සඳහා අපි තෝරගත්තා.
සාතං සාතන්ති යමාහු ලෝකේ තමනුපනිස්සයාය පහෝති චන්දු රූපේසු දිස්වා විවහං භවංච විනිච්ඡයං පුරුතේ ජන්තු ලෝකේ කියන ගාථාව. මගේ අමාමෑණියන් වහන්සේ පින්වත්නි, තථාගත ධර්මයේ තියෙන විරාගී සුවය පිළිබඳව කරුණු අපට මේ සම්බුද්ධ දේශනා පුරාම දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ තුල ලබන විඳීම් වලට එහා ගිය අවේදිත සුවයක් මේ ධර්මයේ අපට පණවලා තියෙන්නේ. ලෝකයේ තියෙනවා වේදනා තුනක් අපි අහලා තියෙනවා. දුක්ඛ වේදනා, සැප වේදනා, අදුක්ඛම සුඛ කියලා අපි අහලා තියෙනවා. මේ ගාථාවේ සාතං අසාත කියලා වචන දෙකක් ඉදිලා තියෙනවා. සුව නැත්තං සැප නැත්තං දුක් වේදනා. සාත අසාත වේදනා. උපදින්නෙම දැන් මෙතන මානසික ගැටුම හට ගන්න බලපාන්නේ ඡන්දය නැත්තං කාම ඡන්දේ වශයෙන් පේනනවා. ලෝකේ සත්ව තෙමේ මේ රූපය යම් ආකාරයකට ඇතිවීම නැතිවීම දකිනවනම් තෘෂ්ණා දෘෂ්ටියෙන් ඒක වැරදි විදිහට ගත්ත දෙයින් අත මිදෙන බව අපට මේ ගාථාවෙදි කියලා දෙනවා. ලෝකේ සත්ව තෙමේ මේ රූප උපාදානේ නැත්තම් මේ රූපයාගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒක තමා තුළ තනිවැරදි අවබෝධයක් කරා යන්න පුළුවන් මගක්. මේ දේශනා පාඨයට ප්‍රථමයෙන් තියෙන නැත්තම් මේ මාතෘකා දේශනාවට පෙර තියෙන ගාථාව අපි ගත්තොත් ඒ ලෝකේ තණ්හා දිට්ටි විනිශ්චය කරන්න ප්‍රධාන වශයෙන් බලපාන කාමච්ඡන්ද ඒ ගැන මතක් කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. ක්‍රෝධයත් මුසාවාදයත් විචිකිච්ඡාවත් මේ ටික මේ අකුසලයන් හට ගන්න ආකාරය ගැන මේ ගාථාවේ අපිට පෙන්වනවා. අපිට පේනවා පින්වත්නි මේ කලහ විවාද සූත්‍රය හුදෙක් බාහිර ඇතිවෙන ගැටුම් निराකරණය කර ගන්නට මේ පුජ්‍යල సంతානීය निराවුල් වෙන්න ඕනේ කියන එක තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. මේ උපාදානස්කන්ධයගේ වැරදි ගැනීමත් එක්ක පුජ්‍යල සංඥාවත් එක්ක මිනිස්සු චිත්ත උම්මාදයට පත් වෙලා සංඥා විපල්යාස, දිට්ටි විපල්යාස වලට පත් වෙලා අසතින් අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමම මේ සමස්ත ගැටලු නිර්මාණය වෙන්න බලපාපු බව මේ සූත්‍ර දේශනාව හොඳටම අධ්‍යයනය කරද්දී අපිට පේනවා. දැන් දේශනා මාතෘකා ගාථාවට ඊළඟට පෙර තිබ්බ ගාථාව ඊට පසුව තියෙන ගාථා ටික ගත්තාම හැම වෙලාවෙම සාකච්ඡා කරලා තියෙන මානසික ගැටුම්කාරීත්වය, මානසික ව්‍යාකූලත්වය ප්‍රබලව හටගන්න තෘෂ්ණාව මූලික වෙච්ච කෙලෙස් ස්වභාවයේ වගේම ඒ ක්ලේශයන්ගේ පරිවාර කෙලෙස් වශයෙන් ක්‍රෝධය, විචිකිච්ඡාව, මුසාවාදය ඔය ඔක්කොම බලපාලා තියෙනවා. යම්කිසි කෙනෙක් මේ ගැටුම निराකරණය කරනවා නම් ඒ කරන්න තියෙන්නේ ඥාන දර්ශන අධිගමයෙන් කියලා කියනවා, නැත්නම් ත්‍රි ශික්ෂාවන්හි හික්මීමෙන් කියලා කියනවා. දැන් ඊළඟට සුඛ දුක්ඛ වේදනාවන්ගේ යථා ස්වභාවයේ තත්ත්ව පරිද්දෙන් යම් කිසි කෙනෙක් දකිනවන මේ ලෝකයේ විනාශය, ඒ කියන්නේ මේ ලෝකයේ කිව්ව ස්කන්ධ ධාතු සහිත මේ අපි ස්ත්‍රී පුරුෂ කියලා පනවගත්ත මේ ලෝකයේ තුල යථා ස්වභාවයේ තත්ත්ව පරිද්දෙන් දකිනවන අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වාය ධම්මානුපස්සීවා කියන තැන හොඳම විපස්සනාව. මේ පිළිබඳව අපි ඊටාත්ම විස්තරාත්මක මේ කරුණ අවබෝධයෙන් බලන්න ඕනේ. එතකොට සුඛ දුක්ඛ වශයෙන් ගත්තොත් මේ සුඛ දුක්ඛ වේදනාව කවුරුත් ඇතිකරණේම නෙමෙයි. ඉබේ හටගන්නේවත් නෙමෙයි. ඉන්ද්‍රිය මුලාවත් එක්ක එන දේවල් මේවා. ඒ තුලින්ම හටගන්නවා. පස්සේ හේතු කරන සුඛ දුක්ඛ වේදනා හටගන්නවා. හට අරගෙන ඒවා හේතු ප්‍රත්‍ය වශයෙන් හටගත්ත නිසා ඒවා දිගට පවතින්නේ. ඒ වේදනාව හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. නමුත් අසෘතවත් පෘථජ්ජනයෝ කන නිසා, ඇස නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා, මනසට එන විවිධාකාර ධම්මා රම්මන
මේ වේදනාව පාදක කරගෙන. මොකද වේදනාව පත්‍ය තණ්හා ඊළඟට යන්නේ පිළිවෙල. ඒක මේක මුලා වෙලාමයි කරගෙන යන්නේ. ඊළඟට බලන්න මේ ස්වභාවයේ ප්‍රායෝගිකව දකින් නැති නිසා සුඛ වේදනා දුක්ඛ වේදනාවේ නිධානය තත්තු පරිද්දෙන් නොදකින නිසා හට ගැනීම නැතිවීම දකින් නැති නිසා ඒකේ නාටකයේ මිදීමකුත් නැහැ. අපි දැන් මේ කාරණාව පිළිබඳව නූතන සමාජයේ මේ කලහ විවාදයන් සංසිඳවන්නට මේ අභ්‍යන්තරික ව්‍යාකූලත්වය ආයතන මුලාවත් එක්ක මේ ඇති වෙන ස්වභාවය ගැන ਵਿਚාරයක් කර ගැනීම මං හිතනවා මේ පුජ්‍යල සමාජය තුළ මේ ගැටු निराකරණය කරගන්න හොඳම මගක් තියෙනවා මේ සම්බුද්ධ දේශනාවේ. මේ ආයතන මුලාවත් එක්ක ඇති වෙන ගැටුම්කාරී తత్వය තමයි මේ ඔක්කොම ව්‍යාකූලත්වයේ හදලා තියෙන්නේ. එතකොට මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, මනසට අරමුණු ධම්ම සංඥා. එතකොට මේ හැම එකක් තුළම ප්‍රකෘති සංඥාව වශයෙන් පෙවුනට ඒ හැම එකක්ම සංඥාවේ යථා ස්වභාවය නොදන්න නිසා ඒ හැම එකක්ම පුජ්‍යල අයිතිකාරත්වයක් මත අපි බාර ගන්නවා. ඒ අයිතිකාරත්වයක් මත බාරගත්තට ඒවට අපි ප්‍රාණ නැත්තම් අපිවට අයිතිකාරත්වයක් මමත්වයක් දෙන්න හැදුවට ඒ හැම දෙයක්ම හේතුඵල වශයෙන් හට අරගෙන නැති වෙලා යනවා. නමුත් ඒක දකින්නේ අපි බාහිර හට ගැනීම විතරයි. නමුත් අභ්‍යන්තර සකස් වීමේ ඇතිවීම නැතිවීම දකින්නේ අපි. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ කාරණාව අපි ඊටාත්ම නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ තත්වය निराකරණය කරගත්තට පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ මේ අභ්‍යන්තරික ගැටුම සංසිඳ වෙනවා කියන්නේ පුජ්‍යල සමාජය තුළ ඉතාම නිර්වෝල් සාමදානයක් ඇති වෙනවා කියන එක. ඒ දහම තුළ තමාගේ හිත වැඩෙනවා කියන්නේ ඔබගේ නිවසින්න උදවියට පුදුම සැනසීමක්. ඔබගේ රැකියා ස්ථානයේ ඉන්න කෙනාට පුදුම සැනසීමක්. මේ පණිවිඩය තුළ මේ ධර්ම කොටාසේ හරියටම තමා තුළින් දැක්ක කෙනාට පුදුම අභ්‍යන්තරික සැනසීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කලහ විවාද සූත්‍රයේදී පුජ්‍යල ගැටුමක් කරා යන්නේ පුජ්‍යල තමාහා බාහිරේ ප්‍රඥාප්තියන් දෙකම අජ්ජත්තික බාහිර ස්ථිර කරගත්ත නිසා හේතුඵල වශයෙන් සිදුවෙන බව නොදැක්ක නිසා. ඒතර අද ගැටුන් නිවන්න බාහිර කෙලෙස් සහිත ලෝකෙ මිනිස්සු කොච්චර සාකච්ඡා කරනවද. හැබැයි හැම දිනාගේම අභ්‍යන්තරික ගින්නක් තියෙනවා. ඒ නිසානේ ගොඩාක් නිරවුල් වෙන්නේ නැති කොයි බලන්න මොන ප්‍රශ්නෙටද අපි උත්තර හරියට හොයාගෙන තියෙන්නේ බලන්න. ඒ හැම සාකච්ඡාවක් තුළ තියෙන පුජ්‍යලත්වයක් මත ඉන්ද්‍රිය මුලාවක් එක්ක තමයි මේ තණ්හා දිට්ටි මානත් එක්ක මගේ පැත්තට වාසි වෙන විදිහට තමයි සංසිඳවන්නේ යන්නේ. ඊතර ආයි පුජ්‍යල කෙලස් ගැටෙනවා. ආයිවර වෙන්නේ. බලන්න ඒක ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් ගත්තත් මේ හැමතැනම ප්‍රතජන කෙලෙස් සහිත අසෘතවත් බහුතරයක් එක තමයි අපි වැඩ කරන්න තියෙන්නේ. මේ අසෘතවත් සමාජයත් එක්ක වැඩ කරනකොට ගැටුන් निराකරණය වෙන්නේ නැහැ ඇතුළ නිරවුල් නැති නිසා. ඒ මුලාවත් එක්ක මහ පුදුම විදිහට කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සුනි දැන් ඉන්නේ. ඒ නිසානේ දුසිරිත වෙන්න පුළුවන්, වංචනිකභාවය වෙන්න පුළුවන්, සටකපටකම වෙන්න පුළුවන්. මේ ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ අනුන් රවට්ටන්න යන්නේ කියලා. හැබැයි කවදා හරි තමන්ට තේරෙවි තමන් රැවටිලා ඉන්නේ තමන්ටමයි කියලා. ඔන්න ඕක දකින්නේ ගොඩක් දෙනෙක්. ඒ දකිනකොට තමන්ට පුදුම වේදනාවක් හිතේ ඉතුරු වෙනවා. ඒක ඊළඟ ජීවිතය දැඩි දුකකට දාලා සසර බොහෝ කාලයක් දුක් පිනිස පවතින හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. එනිසා මගේ ශාන්තිනායකයන්න් වහන්සේ මේ ගැටු निराකරණය කිරීම සඳහා පුජ්‍යල సంతානය තුළ මා පෙර මතක් කරපු ක්ලේශයන්ගේ මේ නැගිටීම අනවබෝධයත් එක්ක ඇතිවීමත් එක්ක මේ ආයතන මුලාවත් එක්ක එන ස්වභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා කියනවා. දැන් අපි ගත්තොත් තණ්හාවේ ලක්ෂණේ තමයි හැම වෙලාවෙම උපාදාන කරන එක. ඒ වගේම තණ්හාවේ ලක්ෂණය නොදකීමම තමන්ටම ඇලෙන ගතිය වැඩි වෙන. ඔන්න ඔතන ඒ කියන්නේ එතන වැරදි ගැනීම ඇලීම නිසාම කෝපයටපත් වෙනවා.
තමන් තමන්ටම අස්ථාන වශයෙන් අපි අපිගෙනම තරහා ඇති කරගන්න වෙලා තියෙනවා. අර බලන්න දැන් ওই தত্ত্বයේ දිගට යනවා. ඒතර තමන් තමන් පිළිබඳ මුලාව තමයි පළවෙනි. ඒ කියන්නේ අපි ඒ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් කියන தত্ত্বය. ඒ தත්ත්වයේ දිගට දිගට තහවුරු කරගන්නවා ආයතන මුලාවත් එක්ක ඇහැට පේන දේ හේතුඵල වශයෙන් පෙවුණා කියලා නෙමෙයි ගන්නෙ මට වෙවුණා කියලා. ඒ නිසානේ හොඳ වශයෙන් නරක වශයෙන් ලස්සන අවලස්සන වශයෙන් අපි බෙදන්නේ. කනටිනේ ශබ්දේ බලන්නේ කෙනෙක් හොඳ කියද්දී සක්කාය දිට්ඨි අපේ හැඩ ගැහෙන හේතු සකස් වෙන හැටි, කෙනෙක් නිନ୍ଦා අපහාස කරනකොට සකස් වෙන හැටි බලන්න ඔන්න උතන ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. එතන මේ ආයතනයට එන ශබ්දේ තමයි අපි බැන්නා කියලා හොඳ කිව්වා කියලා අපි කැළිනි ගැටින එක තියා හදාගන්න. මමත්වෙමයි මතු වෙලා තින්නේ එතන. දැන් බලන්න අන්න එතන හේතු සකස් වෙන එක මේ නතර කරපු රූප ඇති වෙලා නැති වෙන එක නෙමෙයි, මේ හේතු ඒ වෙලේ සකස් වෙන හැටි ඇති වෙලා නැති වෙන හැටි. දකින්න පුළුවන් නම් අන්න එතනම විපස්සනාවකුත් තියෙනවා. ඒක අනාත්ම තැනක අපි ඉන්නේ කියලා හොඳට තේරෙනවා. ඒක දැන් මෙන්න මේ ස්වභාවයත් එක්ක තමයි තථාගතයන් වහන්සේ මේ ආර්ය ශාසනය තුල විරාගී භාවේ නැත්තන් නිවීම අපට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි ගත්තොත් යථාර්ථවාදීව මේ தත්ත්වය තේරුම් ගත කෙනාට පුදුම විදිහේ සැනසීමක් ලබන්න පුළුවන්. දැන් අපි ගත්තොත් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශනා අතර පින්තුනි ඔබ මීට පෙර අහලා ඇති සමිද්දි සත්ථ පඤ්ඤහ කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව තුළ මේ පිළිබඳව ඉතාම ගැඹුරින් සාකච්ඡා කරලා තිනවා. සත්තෝ සත්තේ සත්තෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ සත්තෝ වා අස්ස සත්ථ පඤ්ඤත්ති කියලා මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. සත්ව සත්ව කියනවා ස්වාමිනි කුපමණකින් සත්ව සත්ව ප්‍රඥාප්තිය නැත්තම් සත්වයා කියන්නේද කියලා මේ සමිද්දි සාමින් වහන්සේ විමසනවා. සමිද්දි හාමුදුරන් වහන්සේට මේ මාර පඤ්ඤ සූත්‍ර දේශනාව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ සමිද්දි සාමින් වහන්සේට මේ සත්ව කියන තැන විස්තර කරන්න මත්තෙන් මාර පඤ්ඤ කියන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරලා දෙනවා. සමිද්දි යම් තැනක ඇස ඇත්තේද රූපය ඇත්තේද චක්කු විඥානයේ දත යුතු ධර්මයන් ඇත්තේද සත්ව හෝ සත්ව ස්වභාවය යන පැනවීම ඒ තුල ඇත්තේ කියලා දේශනා කරනවා. එහෙනම් බලන්න සත්ව කියන තැන ඔන්න ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමේදී මේ ලෞකික මට්ටමේදී පෙන්නනවා සමිද්දි යම් තැනක ඇස ඇත්තේද රූපය ඇත්තේද චක්කු විඥානයේ ඇත්තේ චක්කු විඥානයේ දත යුතු ධම්ම ඇත්තේද සත්ව සත්ව යන පැනවීම තියෙන වෙයි කියලා. දැන් බලන්න සමිද්දි යම් තැනක ඇස නැත්තේද රූපේ නැත්තේද චක්කු විඥානේ නැත්තේද චක්කු විඥාණයෙන් දත යුතු ධර්මියු නැත්තේද එතන සත්ව හෝ සත්ව පැනවීමක් නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ ලෝකේ ගැටුම निराකරණය කරන්න යනවා. දැන් බලන්න මේ निराකරණය කරන පැත්ත බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා මතු කරගෙනම මේ කලහ විවාදයට නූතනී අපි උත්තර හෙව්වොත් ඉස්සරලාම ස්වාමින් වහන්සේලා මේ ධර්ම මානසිකාරය තුළ අභ්‍යන්තර ආධ්‍යාත්මික ස්ථාවර භාවයක් ඇති කරගෙන අන්න ඒ තුලින් මඟ පෙන්නනවා නම් රට කරවන පාලනය කරන රට හසුරවන පිරිසට වගේම රට වැසියට මේ ධර්ම අවබෝධය තුළ ලොකු නිවීමක් කරා යන්න පුළුවන්. අපි ධර්මීය මතු නොකර අදහස් මතිමතාන්තර මතු කිරීමත් එක්ක තමයි මේ විවාද තත්ත්වය වැඩි වෙලා තියෙන්නේ. කලහ විවාදයන් වැඩි වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ ආයතන මට්ටමේදී ඇතිවෙන ස්වභාවයේ මාර සංකල්පයේ පිළිබඳව මේ සමිද්දි මාර පඤ්ඤ සූත්‍රයේදී පෙන්වන්නේ හැටි. ආයතන හයට මෙතකොට මාර්යා පැනෙව්වා වගේ සත්වයා සත්වය සත්ත්වය නැත්තම් සත්වෝ කියන තැන පනවන හැටි බලන්න. බුදුරජාණන් වහන්සේ තේ පනවනවා මාර්යා ඉන්නේ කොතනද කියලා. මම හිටියොත් මාර්යා ඉන්නවා. බලන්න. මාර්යා ඔය
මාර කියන සංකල්පේ නැත්නම් ඒක ඇත්තටම අදහසක් විතර නෙමෙයි මේ දැන් ආයතන තිබුණොත් ඔන්න මාරයා උපදිනවා කියලා කියනවා. ආයතන නැති වුණොත් මාරයා නැති වෙනවා කියනවා. ඒතර ඇති වෙන නැති වෙන ආයතන තමයි මේ ඇති වෙනවා නැති වෙනවා කියන වේගය නොකඩවාම සිද්ධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ඇති වෙන නැති වෙන මමත් ඉන්නවා මාරයත් ඉන්නවා කියලා අපි යම් ආකාරයකට ගන්නවා, වැරදි දෘෂ්ටියකින් ගන්නවා. හැබැයි මෙතනදී තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී කොහොමද මේක නිරෝධ වෙන්නේ කියලත් දේශනා කරලා තියෙනවා. පින්වත්නි, දුක්ඛං දුක්ඛාන්ති බන්තේ උච්චති. ඕන්න මෙතනදී දුකයි දුකයි කියන සාමීනි මොකද්ද මේ දුක කියන්නේ කියලා තොන් ඊළඟට අහනවා සමිද්දි සාමීන් වහන්සේ. එතනදිත් මතුවෙන්නේ යම් තැනක ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් චක්කු විඤ්ඤාණයෙන් දතියුතු කාරණ දුක දුක වශයෙන්ම පනවලා තියෙනවා. දැන් බලන්න මේ ආයතනයන්ගේ මේ ඇස කියන තැනට විතරන්නේ මේ කනත් ශබ්දයක් චක්කු විඤ්ඤාණයක් මේ සෝත විඤ්ඤාණයක් සෝත විඤ්ඤාණයෙන් දතියුතු ධම් ඒ කාරණා හයටම ආයතන හයටම මේක ගලප ගන්න ඕනේ අපි. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම යම් කිසි කෙනෙක් මම කියන තැනින් පිළිගන්නවා නම් එතන මාර්යා ඉන්නවා කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙහිම පැනවීමක් කරන්නේ ඇයි? ධර්මයේ තුල අපි තමා තුල මේ ධර්මයේ දකින්නවා නම් යම් කිසි කෙනෙක් චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති කියලා වචනයක් තියෙනවා මේ සූත්‍රේ. ඇස රූප චක්කු විඥාන ඇති කල්ලි පස්සයක් ඇති වෙනවා. ආයතන ස්පර්ශයක් ඇති වෙනවා. මේ සියල්ලම නිවැරදිව අපි දැක්කොත් අපිට පේනවා මේක හේතුඵල වශයෙන් වෙනවා කියලා. ඒ ආයතනික මට්ටමින් දැන් ඒ සාමාන්‍යයෙන් ආයතනික මට්ටමින් අපි ඇති වුණා නැති වුණා කියලා යම් අවබෝධාත්මයක් කරා යනවා. හැබැයි මෙතන අපි තේරුම් ගන්න ඕනේ පී අනිත්‍ය හෝ ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්නේ අපි අර ලෝකයේ තුල පනවගත් රූපයේද නැත්තම් අභ්‍යන්තරයේ හිත තුල සකස් වෙන ස්වභාවය ඇති වෙන නැති වෙන එකද? අන්න බුදුරජාණන් වහන්සේ අපට එතනදී පනවල තියෙන ඔබ මොකද්ද දකින්න ඕනේ කියලා. දැන් මෙන්න මෙහෙම ගන්නකො. දැන් ඔය නාසියස් කියලා කතාවක් එන ග්‍රීක කතාවක්. ඒ තරුණයා එක දවසක් කැලේ යනකොට වතුර පිරිච්ච වලකට එබිලා බලනවා. ඉතින් තමන්ට පේනවා තමන් වගේම කෙනෙක් මේ වතුරේ ඉන්නවා. දැන් මෙයා රැවටිලා තියෙන්නේ රූප ඡායාවකට කියලා ඔහු දන්නේ නැති නිසා ඒක ලබා ගන්න ලොකු අන්ද කියන්නේ මුලාවකින් උත්සාහ කරන අන්තිමේදී ඒක නිසාම විනාශ වෙනවා. දැන් සුනකේක් කියන්නකෝ. එයා ඒ දණ්ඩකින් හරි යනකොට වතුර දිහා බල දෙයා වගේම කෙනෙක් ඉන්නවා. එයාට නිතරම එයා ප්‍රතිචාර දක්වනවා. අර හෙව නැල්ලට රැවටිලා තියෙන. දැන් ඒ වගේ දෙයක් තමයි මේ ආයතනික මට්ටමකදී ලෝකයට අයිති අරමුණු මේ විදිහට ගත්තාම ඉන්නවා තියෙනවා වශයෙන් ගත්තාම කොයිතරම් අපි ස්ථිර කරලා දැක්කත් මේ හැම දෙයක්ම හේතු සකස් වීම හේතු සකස් වීම තුල හේතුන් නැත්නම් පච්චුප්පන්නංචයෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන තැන අපි ගත්තා. හේතු ප්‍රත්‍ය වෙලා හටගත් ස්වභාවය දැක්කොත් අන්න එතන තියෙනවා මේ ධර්මතාවය දැක්කොත් අන්න එතන තියෙනවා විපස්සනාව. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨානයට අනුගතව දැක්කොත් මේ ආයතනික මුලාවෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. ඒ ආයතනික මුලාවෙන් නිදහස් වෙනවා කියන්නේ අපි අභ්‍යන්තරික සකස් වීම හේතු පටිච්ච සමුප්පාදව සිදුවෙන ආකාරය දැකලා හටගත් ෂණේම සමුදේවය ධම්මානුපස්සී ඒ ස්වභාවය ඒ විදිහටම වෙනස් වෙලා යනවා කියලා යම් කිසි කෙනෙක් දැක්කොත් ලෝකයාට ඉන්ද්‍රිය ගෝචර ස්වභාවයෙන් ඇහෙන ශබ්දය ඇති වෙලා නැති වෙනවා. ශබ්දය ඇති වුණා නැති වුණා කියනවා. හැබැයි මේ ආයතනික මට්ටම තුල සකස් වීම තුල ඇති වෙන නැති වෙන එක අර අභ්‍යන්තරික වශයෙන් සකස් වෙන එක. ඇසත් රූපයත්
චක්කු විඥානයත් ඒ පිළිබඳව හිතන්න හේතු වෙන මේ කරුණු ටිකත් මේ දැන් මේ මොහොතේ හේතු නිසා සකස් වෙලා එතනම නැති වුණා කියලා දකින්න පුළුවන් නම් අන්න එතන තියෙන වාය ධම්මානුපස්සී. එතකොට කනමුල් වෙලා එන ස්වභාවය සෝත විඥානේ ඒ විදිහට, නාසය ගහන විඥානය තන් ගඳ සුවඳ වශයෙන් එන ආරමුණු ටිකේ ක්‍රියාකාරීත්වය, රස සංඥාවත් එක්ක ස්පර්ශයත් එක්ක මේ කාය විඥානය හටගන්නේ ඒ ස්වභාවයත් එක්ක මනසට ධම්මාරම්මන ඔය ටිකේ අර කිව් න්‍යායාත්මක ආකාරයට කෙනෙක් දැක්කොත් අන්න බලන්න එතනම නිවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සමිද්ධි සූත්‍ර දේශනා වල මේ ධර්ම කොටසේ මතු කරලා තියෙනවා. සමිද්ධි මාරපඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ හොඳට පනවලා තියෙනවා. එතකොට මාරයා කියන එක නැත්තම් මාරයාගේ හටගන්න එක, සත්වයා කියන තැන, ලෝකයේ කියන මේ ස්වභාවයේ සියල්ලම යථාභූතව දකින්න පුළුවන්. ඒක දකින්න නම් අන්න වාය ධම්මානුපස්සී ඒ මොහොතේම සිදුවෙන මේ සකස් වීමත් එක්ක ඇති වෙන ස්වභාවේ තත්තු පරිද්දෙන් දකින්න කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කොට්ටාසය අපිට ගොඩාක් සූත්‍ර දේශනාවල මුණ ගැහෙනවා. මේ සූත්‍ර දේශනාව වගේම අපට විශේෂයෙන් තව බොහෝ සූත්‍ර දේශනාවල මේ දේශනාවන් ඉතාමත් සවිස්තරාත්මකව මේ ආයතන මුලාවේ නිදහස් වෙලා මේ සකස් වීම නිවැරදි විපස්සනා අනුකූලව දකින කෙනාට මේ අභ්‍යන්තරික කලහව සංසිඳවගෙන මේ පුජ්‍යලයා කියන වැරදි අවබෝධය නිවැරදි කරගන්න ධර්ම මනසිකාරයේ තුලින් තා නිවැරදි මාර්ගෝපදේශකත්වයක් තථාගතයන්න් වහන්සේගේ මේ ධර්මයේ තුල තා මැනවින් දේශනා කළා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍ර දේශනාවේ ඊළඟ ගාථා ටික ගත්තාම බුදුරජාණන් වහන්සේ පින්වත්නි පනවනවා අර ක්ලේශයන්, ඒ ක්ලේශයන් කිව්වේ කෝධය, මුසාවාදේ, විචිකිච්ඡා, ඒ වේදනාව පිළිබඳ වැරදි ගැනීම මේ සියල්ලම සංසිඳව ගන්න පුළුවන් වෙනවා අර මා පෙර මතක් කරපු ආකාරයට මේ ආයතනික මුලාවෙන්, ඒ ආයතන මුලාවෙන් නිදහස් වෙන්න විදර්ශනාව තුළ අර සකස් වීම ඇතිවෙන එක වය ධම්මා සමුදේ වය ධම්මානුපස්සී වශයෙන් නිවැරදිව දකින්න යම්කිසි කෙනෙක් හුරු කරගත්තොත් එයාට ඒ ධර්ම කොටස ප්‍රායෝගික ජීවිතේ දකින්න පුළුවන්. එකට පස්සපච්චා වේදනා, වේදනපච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. බලන්න මේ ටිකනේ යන්නේ. දැන් මේ ගාථා ටික ගත්තාම මේ අභ්‍යන්තරික කලහ මේ තත්වය තමයි බාහිරයට දැඩිසේ බලපාන්නේ. මේ ප්‍රශ්න හටගන්නේ මේ ගස්කොළන් වල නෙමෙයි, භෞතික වස්තුන් වල නෙමෙයි. පිනති මේ හැම දෙයක්ම හටගන්නේ පුජ්‍යලයාගේ సంతානිය තුල. බලන්න තෘෂ්ණා දෘෂ්ටි ඈ හටගන්නම බලපාලා තියෙන්නේ අවිද්‍යාව, මමත්වේ. ඕක තමයි මේ ප්‍රධාන වෙලා තියෙන්නේ. දැන් ඕවා තියෙන තැනක අපට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද පින්වත්නි? දැන් සමහරු දැන් බලන්න ඉසාකාව කොසල් රජුරුවන්ට යම් කාරණාවක් ගිහිලා ප්‍රකාශ කරලා, කොසල් රජුරුව කියන්නේ පුහුදුන් කෙනෙක්, විසාකාවන් කියන්නේ ආර්ය උත්තමාවියක්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න ගියානි. නමුත් කොසල් රජුරුවන්ගෙන් විසාකාවට සාධාරණයක් ලැබුණද බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා විසාකාවන් කියනවා, අනේ ස්වාමීනි, මං කොසල් රජතුමාට සාධාරණ හේතු කීපයක් ඉදිරිපත් කළා, මං සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවා, මට ලැබුණේ නැකුවා. එවෙලේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කිසිම පුහුදුන් කෙනෙක්ගේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. මේ පේනවද? ඒත් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි ධර්මයේ කියන එක සජීවීව මිනිස්සුන්ගේ හිතවල අද රඳන්නේ. හරියට අර උදාහරණයකින් කියනවනම් මේ ධර්මය කොච්චර ඇහුවත් මිනිස්සුන්ගේ හිතවල රැඳෙන ප්‍රමාණිත අඩු මට්ටමක තියෙනයි, කෙලෙස් වේගේ වැඩි.
එතකොට හරියට දිය පිට ඇඳ ඉරක් වගේ සමහරුන්ගේ ධර්මඥානේ පවතින. හරි වේගෙන් නැති වෙලා යනවා. හැබැයි ලෝකීට අයිති මාරපාක්ෂික ක්ලේශයන්ට හරි ඉක්මනට ඇදිලා යනවා. ඒක තමයි ඇටි. ඒක අපිට නවත්තන්න ධර්මයේ අහලා ධර්මයේ තුල හිත පුරුදු කළ පුරුදු කළ පුරුදු කළම නිරවුල් කරගන්න ඕන. නැත්තම් කරන්න බෑ. දිගටම එහෙම යනවා. එතර මේ කලහ විවාදයන්ගේ తత్వය මේ බාහිර ගැටුමකින් කෙලවර වෙන්නේ නැහෙනේ. මේ හේතු සකස් වෙන මේ කලහ විවාද සූත්‍රයේ දකින මේ ක්ලේශ වල විපාකය පුජ්‍යල අන්තර් පුජ්‍යල ගැටුමකින් නිමා වෙන්නේ. ඊට පස්සේ මරණයත් එක්ක ඒ ක්ලේශ වල විපාක දුගතිගාමීත්වය තුළ සසර බොහෝ කාලයක් සැරිසරන්නත් වෙනවා. අන්න ඒකයි මේක ගැටුමක් වෙලා මේ ලෝකීය මට්ටම තුල ඇති වෙන ගැටුම සංසාරේ බොහෝ කාලයක් දුක් විඳින්න යන හැටි මේ කලහ විවාද සූත්‍ර දේශනාවේ හරි ලස්සනට අපිට පෙන්නලා තියෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දහම් කොටසත් එක්ක මුහු කරගෙන අවදිමත් සතිමත් ස්වභාවයත් පිහිටවගෙන විමර්ශනාත්මකව මේ යථා ස්වභාවය තුල හිත පුරුදු කළොත් පින්වත්නි අර සමුදේවය ධම්මව පස්සේ එක හොඳට දකින්න පුළුවන්. හැබැයි ඒක මතක තියාගන්න මේ තිබිච්ච දෙයක් අපි පනවපු දෙයක් ඇති වෙලා නැතනේ ඒවත් සියල්ල ඇති වෙවි නැති වෙනවා. අපිනේ පනවලා තියෙන්නේ මේක නතර වෙච්ච එකක් කියලා. නමුත් ඒ සියල්ලගෙම ගලා යාමක් තියෙනවා. හේතුඵල වශයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. තිබ්බ දෙයක් ඇති වෙලා නැති වෙලා කියන එක නෙමෙයි අභ්‍යන්තරක වශයෙන් ඒ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, මේ ධම්ම සංඥා ඇති වෙන තැනම නැති වෙන හේතු සකස් වෙන හිත තුල. අන්න ඒක තමයි වය ධම්මවනුපස්සී වශයෙන් දකිනකොට අර මමත්වයේ කියන එක නැගිටින්නේ. දැන් අද ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මේකනේ. තමන්ගේ වැරදි වුණා තමන්ගේ වහගෙන තමයි කතා කරන්නේ. ඇයි මේ සක්කාය දිට්ඨියේ තියෙන වංචනික මහ භයානකකම කිසිම අවංකකමක් නැහැනේ පුහුදුන් කෙනෙක්. ඒක අපි විශ්ලේෂණාත්මකව බලනකොටයි තේරෙන්නේ. ඔය එක පාට කිව්වට ඕක වැටහෙන්නේ නැහැ. ඒතර මේ කලහ විවාද ස්වභාවය මේ සසර දුකට හේතු වෙන හැටි තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් දැන් මේ තථාගත ධර්මයත් එක්ක ගලපාගෙන අපි යනකොට යම්කිසි කෙනෙක් මේ අවබෝධයේ පුළුල්ව ජීවිතය කරගෙන ගියොත් පින්වත්නි අනුලෝම වශයෙන් ඥානයක් එනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ප්‍රකටවම අවබෝධ වෙනවා. සංස්කාරයන් පිළිබඳව ඥානයක් ඇති. එතකොට යා සංස්කාර ලෝකේ රැඳෙන්නේ අතහරිනවා. එතකොට අර අවබෝධයේ තුලින් සැනසීමක් ලැබෙනවා. ඒක මේ ජීවිතය තුලම පණෝපදියක්. බුදුරජාණන් වහන්සේ ඊළඟට අපට ওই විදර්ශනා ඥාන නමෙන් එහාට තව ඥාන කීපයක් පෙන්වලා තියෙනවා. ගෝත්‍ර බූ කියලා ඥානියක් තියෙනවා. ඒ නිවන දෙසට යොමු වුණු නිවනට නැඹුරු වෙන තා ආසන්න ස්වභාවය ඇති ඥානියක් ඒ ඥානි. මග්ග ඵල ඥාන කියලා ඥාන දෙකක් තියෙනවා. සෝතාපන්න ආදී මග්ග ඵලයන්ට පත් වුණාට පස්සේ උපදින ඥාන මාර්ගයට පිවිසුනාට පස්සේ උපදින ඵල ඥානය කියන්නේ සෝවාන් ඵල, සකතාගාමි ඵල, අන්න එතනදී හටගන්න ඥානය. දැන් ඔය ස්වභාවයන් තමාගේ ජීවිතය තුළ ඇත්තටම ගොඩනැගෙන්නේ නිකන් ධර්මදේශනාවක් අහලා සාදු නිවන් සැප ලැබේවා කියලා නැගිටලා ගිහිල්ලා නෙමෙයි. ආමිස පින්කම් කරනකොටම පුඤ්ඤාභි සංඛාර සකස් වෙනවා. ඒක සැප විපාක තියෙනවා, කම්පල විශ්වාසයක් තියෙනවා අපිට. ඒ අවබෝධය අපිට තියෙනවා. හැබැයි ඒකත් වෙනස් වෙනවා. එහෙනම් සියලු සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින ස්වභාවය අපිට හැම වෙලාවෙම විදර්ශනාවෙන් තෝරගෙන අර ක්‍රියාකාරීත්වය අනුව මේ පුජ්‍යලයා මතුවලා අපිව මුලා කරන ස්වභාවය හොඳට දැක්කොත් ආයතනික මට්ටමේදී අන්න එතනදී මුලා නොවෙනවා නම් අභ්‍යන්තරික නිරවුල්භාවය ඇති වෙනවා. ඒ තමයි වාය ධම්මානුපස්සී කියන තැනින් පෙන්නලා තියෙන්නේ. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම හරියටම දකින්න එපා. ඒ දකින්නකොට තමයි මේ දහම තමා තුළ මතුවෙන්නේ. ඒ මතු වුණාට පස්සේ ඒ තුළ පුදුම සැනසීමක් තියෙනවා. ඒක
තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ අකාලික සන්දිට්ටික ගුණය උත්තර පැහැදිලි වෙන තැන. ඉතින් ඒ නිසා දැන් බලන්න මෙන්න මෙහෙම එකක් බලන්නකෝ. දැන් අභ්‍යන්තරක ඇති වුණොත් ක්‍රෝධසිතක්. අපි ගියවර ධර්මදේශනාවේදීත් ඒ ගැන මතක් කළා. උදාහරණ කතාව කියලා දෙන්න බැරි වුණා. නමුත් අපි ක්‍රෝධයේ ස්වභාවය මතක් කළා. ඔන්න බලන්න දුෂ්ට කුමාරයාගේ කතාව වරන් බලන්නකෝ. මම මේ ක්ලේශයක භයානකකම කුයිතරම් සංසාරේ අපිව අඳුරු තැනකට දානවද කියලා බලන්නකෝ. ඔන්න බලන්න හිතේ ක්‍රෝධේ සකස් වුණු ගම. දැන් අද අපිට පේනවනේ. දැන් අද ලංකාවේ අපිට පේන තවත් ලක්ෂණයක් තමයි මේ රට පාලනය කරන බේද බෙන්න වෙලා ඉන්න අපේම සිංහලයෝ ජනතාව ඉදිරියේ කෑමොර දිදී එකිනෙකා විවේචනය කරගෙන රෞද්‍ර තත්ත්වයක් පෙන්වනවා. හැබැයි තිරෙන් පිටිපස්සේ ඒ හැම කෙනෙක්ම එකම තැනක හිට ගන්නවා. කෙනෙක් එක්ක සදාකාලිකව තරහ වෙලා හෝ වෛර කරගෙන ඉන්නවට අපි කැමති නෑ. නමුත් අපි කියන්නේ මේ පාලනය කරන මිනිස්සු මේ ජනතාව මුලා කරලා ගමේ ඉන්න සිරියාවතීලා ධර්මදාසලා ගස්ඨණයට පත් කරලා සමාජයේ නොමග යවලා සමාජයේ ගැටුම්කාරී තත්ත්වයකට පත් කරලා මේ සුළුතරය දෙන සතුටින් ඉන්න හදනවා නම් ඒක මහා බරපතල පාප කර්මයක්. දැන් ඒ තත්ත්වය අපිට පේනවා. දැන් වර්තමානයේ මේ දශක කීපය දිහා බලපුවාම මහා ජාතිය වශයෙන් කොයිතරම් රැවටිලා. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ලංකා ඉතිහාසයේ රාජාවලී ඉන්න රජවරුන්ගේ නාමාවලියත් එක්ක අපි ගත්තාම මේ පහු කරගෙන ආපු අතීතය තුළ අපිට ලොකු ගැටුම් වලින් ජයග්‍රහණ ගන්න වෙලා තියෙනවා. සිංහලෝ ජයරන් තියෙනවා. හැබැයි රැවටිලි වලින් පැරදිච්ච ජාතියක් කියලා මම හැම වෙලාවෙම කියන්නේ යන්නේ ඒකයි. ඒ හොඳට පේනවනේ. ඒ නිසා වර්තමානයේ තේ හැසිරීම පේනවා. කොච්චර භයානකද කියනවනම් හැම දෙයක්ම කෘතීම කරලා මේ මහා පොළොව පවා විකෘති කරලා තියෙන්නේ දැන්. ඒ නිසා තමයි මානසික පැත්ත ව්‍යාකූල වෙලා, ගැෂ්ඨන වෙලා, කලහ වෙලා, අවුල් වෙනවා වගේ විතරක් නෙමේ කෙලෙස් බරිත භාවය නිසා කන ආහාරයේ වස විස වෙලා දැන් මේ මිනිසාට මිනිසාව විරුද්ධ වෙලා. ඒ බලන්න මිනිසා කොච්චර මිනිහාට දරුණු වෙලාද කියලා බලන්නකෝ. මේ හැම පැත්තෙම තියෙන මේ කෙලෙස් ස්වභාවයේ පුහුදුන් කෙනාගේ සාධාරණත්වයක් අපිට හම්බෙන්නේ නැහැ කියන එක නෙමේ තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ ඒවත් එක්ක ගැටෙන එකද අපි අපේ ධර්ම අවබෝධයේ හදාගෙන මේ පුහුදුන් බව ඉක්මවන එකද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද අපට ලෝකේ හදන්න යන්න බෑ. තමා නිවැරදුනම හරි. දැන් බලන්න ඔය දුෂ්ට කුමාරගේ ක්‍රෝධය කියන එක හැදුනහම බලන්න විපාක හැදෙන හැටි. ඔය බරණස් නුවර කිතවාස කියන රජුරවන්ට හිටියනේ කුමාරේ. ඒ කුමාරයාගේ නම දුෂ්ට කුමාරයා කියලා දාලා තියෙනවා. නමෙන්ම පේනවා දුෂ්ටයි කියලා. ඉතින් මේ දුෂ්ට කුමාරයා ලැබෙන්ට මත්තෙන් යම් යම් මනාවැකි කියලා තියෙනවා මේ කිතවාස රජුරවන්ට. කවදාරි මැරෙන්නේ විපාසයෙන් කියලා තියෙනවා. රජුරෝ බයට ඒ තමන්ගේ රාජත්වයේ පවතින ප්‍රදේශේ හැමතැනම පැන් හලවල. ඔය ඉස්සර පින්තාලී කියලා තිබ්බේ. වතුර බොන්න පුළුවන් තැන් හැමතැනම හැදුවා. මොකද වතුර නැතුව කොවිලාගේ මැරෙන්නේ කියලා මේ දුෂ්ට කුමාරයා අනාගත වැකි තියෙන නිසා. එක දවසක් මේ දුෂ්ට කුමාරයා මහපාරේ ගමන් කරනවා. මහපාරේ ගමන් කරනකොට දැන් බොහෝම ලස්සනට සැරසිලා පිරිවරාගෙන ඔහු මහමග යනවා. ඉතින් දැක්කා බොහෝ ජනතාව මේ Taman දැක්කට ගණන් ගන්නෑ. නමුත් අර හිසුමුඩු කරපු මේ කහ වස්ත්‍රයක් පුරවගත්ත ශ්‍රමණයන් වහන්සේ නමක් කරා ගොඩාක් පිරිස යනවා. දැන් ඒ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නම. දැන් එකෙන් පේනවා නේද ගුණේට පැහැදෙනවා කියලා. දැන් බලන්න එතන අපිට කරුණු ගොඩක් තියෙනවා හිතන්න. දැන් මේ දුෂ්ට කුමාරයා බැලුවා මේ මොකටද මේ මිනිස්සු මේ අපි යනකොට බලන්නවත් නෑ අර ශ්‍රමණේක ළඟට යනවා කියලා
ඉතාමත් භයානක පාප සිතුවිල්ලක් ගත්තා. ඔය අද ගොඩාක් මිනිසු කරන වැඩක් ඔය. දාගන්න ලෙඩ කියන්නේ ඔව්වට. කවුරුත් පිංකම් කරන්නේ, කවුරුත් බලලා ඒකට අපහාස කරන්නේ. ඔය හරි වැරදි වැඩ. නිකං අකුසල් හදාගෙන මේ කොහෙවත් යන අකුසලයක් හදාගෙන ගොඩාක් දුක් විඳින්න එනවා. දැන් බලන්න මේ දුෂ්ට කුමාරයා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බැන වදිනවා. මොකද කියන්නේ? මහාන බත් හම්බුණාද කියලා අහනවා. පින්නපාතේ කියලා නැහැ. එසේ කියනවා. හම්බුණා මේ අද කුමාරයා මට දානේ හම්බුණයි කියනවා. පාත්‍රය අරගෙන දාන ටික විසිකලා පාත්‍රේ පොළේ ගහනවා. දැන් බලන්න මේ මාර පාක්ෂික ක්ලේශයක්. දැන් බලන්න ඊට පස්සේ මේ පසේ පුත්‍රජානන් වහන්සේ අනුකම්පාවෙන් ප්‍රකාශන අනේ මේ අනුවණය අඥාන කුමාරයා තමන්ට ලොකු විනාශයක් කරගත්තා කියලා. උන්වහන්සේට යමක් කරා කියලා කියන්නේ. මොකද ඒ ඔක්කොම ඉක්මවලා ඉවරයි. දැන් බලන්න පින්වත්නි මේ අඥාන දුෂ්ට කුමාරයා දැඩි ක්‍රෝධයට පත් වෙලා අනුන්ගේ ලැබීම ඉවසුවේ නැහැ. අනුන්ගේ ජනප්‍රසාදේ ඉවසුවේ නැහැ. අන්තිමේදී ඒ හදලා තිබ්බ සියලුම පැම්පකුණු සිඳෙනවා මේ අකුසල වේගයට. බලන්න ඒ තත්ත්වයට එක්ක මේ කුමාරයා අර බුදුරජාණන් වහන්සේට අපහාස කරලා දානික වීසි කරලා ඔහු තමන්ටම කරගත්ත මේ අකුසල වේගයේ විපාකේ දන්නොත් ශාරීරික ගින්නකට අහු වුණා වගේ තැවිල්ලෙන්න පටන් ගත්තා. දනෝ කියලා කෑ ගහද්දි මේ මහ පොළොව පලාගෙන දුෂ්ට කුමාරයා අන්න දුගතියට යනවා. දැන් පේනව නේද මේ එක තැනක් මම මේ කිව්වේ. වර්තමානයේ තුලත් අපේ ශ්‍රාවක සමාජයේම කම්පල විශ්වාස නොකරන අශෘතවත් පෘතජන සමාජයක ඉතා භයානක ලක්ෂණ ගණනාවක් අපිට පේනවා. සමහරු මැරෙනවා කියලාවත් හිතන්නේ නැහැ. ගොඩ ගහනවා, හොරකම් කරනවා, නාස්ති කරනවා. මේවා මිනිස්සු දකින්නේ නැහැ. මොකද අර කිතවාස රජුරුවන්ගේ දුෂ්ට කුමාරයා ක්‍රෝධය හේතු නිසා හටගත් බව නොදැක පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ජනතාව අනේක ඉවස ගන්න බැරුව මහා අපරාධයක්. ඒකෙන් පේනව නේද? කෙලෙස් ක්‍රියාත්මක වෙලා අනුන්ට යමක් කරනකොට තමන්ට ලොකු අයහපතක් වෙනවා කියලා ඒකෙන් පේනවනේ. හොඳට නිවැරදිව මේ දහමේ කලප ගන්න පින්වත්නි. ගොඩාක් අපි අහනවා ඇහුවට මේ තමා තුල සකස් වීම දකින්නේ. ඒක හරියට දකින්න ඕනේ. දැන් මෙහෙම ගන්නකෝ. දැන් මේ ස්වභාවය හිතවල හටගන්න පුළුවන්. මොකද ඕන වෙලාවක එන්න පුළුවන් ওই ක්ලෙස්. ආයි කියලා ලෑස්ති වෙලා එන්නේ නැ නෝ. ඒ වෙලාවේ හේතු දැන් ඇසමුණේ මුල්ලුනේ එතන. බලන්න. දුෂ්ට කුමාරයා ඇස ඔන්න බලන්න. ඉන්ද්‍රිය මුලාවනේ එතන තියෙන්නේ. දැන් මුත්තට උදාහරණයක් ඒක. මුත්තට බලන්න. දැන් ඇසට ගෝචර වුණා රූප සංඥා ටික. දැන් ශ්‍රමණ රුවක් දැක්ක ජනී ජනය අර පසේ බුදුරජාණන්සේ කරා යනවා දැක්කා. දැන් ඒක පටිච්චසමුප්පන්න වුණු බව දුෂ්ට කුමාරයා දන්නේ. පසේ බුදුරජාණන්සේ කෙරේ අයහපත් ඉදිරි හිත හැසිරෙනකොටම දැනගන්න එපේ. මේක මහා බරපතල. නමුත් බලන්න අර මං කිව්වේ න්‍යායාත්මක මේ ඇතිකල්ලි මේ හට ගන්නවා මේ නැතිකල්ලි මේ නැති වෙලා යනවා. ඊ න්‍යාය දකින්නේ නැහැ. දැන් දුෂ්ටකම ආවා තමන් විනාශ කරනවා දැක්කේ නැහැ. දැන් ඒ වෙලාවෙනි හටගත්තේ. පෙරත් නෙමේ පසුත් නෙමේ අතීත නෙමේ අනාගතෙත් නෙමේ දැන්. ඔන්න ඒකයි කිව්වේ ඉන්ද්‍රිය මුලාව තුල රූප සංඥාව තුල අපි මුලා වෙන හැටි. බලන්න ඒ රූප සංඥාව තුල මුලා වීම නිසා නේද දුෂ්ට කුමාරයාට අවීචීට යන්න මගේ හැදෙන්නේ. එහෙනම් ඔබ අපි හැමෝම මේ මොහොතේ දකින රූපේ නේද? ඒ රූපයත් අසත් රූපයත් චක්කු විඥානයත් ඒ සඳහා උපදින ධර්ම කොටස. කනත් නාසයත් දිවස් ශරීරයත් මනසත් මේ ඔක්කොම බලන්න හේතුඵල වශයෙන් ඒ හට ගන්න අරමුණ එතනම අභ්‍යන්තරික හේතුන් සකස් වෙලා වයදමනුපස්සී වෙන හැටි දැක්කොත් අන්න විපස්සනා වෙතන තියෙනවා. ඔය සමිද්දි සත්පඤ්ඤ සූත්‍රයේදී එහෙම
ලස්සන සාකච්ඡා කරලා තියෙනවා. මේ දැන්නේ දැන් දුෂ්ට කුමාරයාගේ සිද්ධියත් එතනදී උනේ. හැබැයි දුෂ්ට කුමාරයා පින්වත්නි ක්‍රෝධයෙන් අඳුරු වෙනවා. අන්න පසේබුදුරජාණන් වහන්සේගේ ලැබීමට වෛර කළා. ඇයි? මේ ඉන්ද්‍රියන් මට්ටමේදී ඇතිවෙච්ච මුලාව. ඒ ඉන්ද්‍රියන් මට්ටමේ ආයතන මුලාව නිසා තමයි අභ්‍යන්තර සකස් වීම දැක්කේ නැත්තේ. අන්නේ අම්මාරයට අහු වෙනවා. අද එහෙනම් මේ ලෝකේ බලන්නකෝ. අපි මාර්යාගේ වසඟේ නෙමෙයි ඉන්නේ කියලා. අපි මාර්යාගේ වසඟේ නෙමෙයි ඉන්නේ කියලා බලන්න. ඒ නිසා විමසන්න. තමා තුල විමසන්න. මේ කලහව සංසිඳව ගත්තේ නැති වුණොත් පින්වත්නි දුෂ්ට කුමාරයාලට වෙච්ච දේම ප්‍රතඥා අපිටත් වෙනවා. කලහ විවාදයේ සංසිඳවන්නේ අභ්‍යන්තරිකවයි. ඒ සංසිඳීම තමයි බාහිරයට එන්නේ. මෙහෙම ගන්නකෝ. දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම දෙයක් හිතමු. මුදලට පුළුවන් ඇඳක් ගන්න. නමුත් නිින්ද සල්ලි වලට ගන්න පුළුවන්ද? කාටවත් ගන්න පුළුවන්ද? බෑනි. මුදලට ගන්න පුළුවන් ඔරලෝසුවක්. හැබැයි ඔබට කාලය ගන්න පුළුවන්ද සල්ලි වලට? ඔබ විමසන්න. කවදා හරි ওই තැනට අපි නුවණින් විමසලා බලන්න වෙයි. බලන්න. මුදලට පුළුවන් පොතක් ගන්න ඔබට දැනුම සල්ලි වලට ගන්න පුළුවන්ද? කවදාකවත් කරන්න බැරි වැඩක්. ඊට පස්සේ බලන්න. මිනිසුන්ට ආකර්ශනීය භාවයේ කියන එක සල්ලි වේදංගල ගන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික ගුණ සල්ලි වලට ගන්න තියෙනවද? ඒකත් නැහැ. ඊට පස්සේ දැන් සම්මුතියේ මිනිසුන්ගේ ජීවිත රක්ෂණ කරනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ ඔබට මරණයේ කිසිකකින් වළක්වන්න පුළුවන්ද කියලා. ඉතින් අන්නේ අවබෝධය ඔබ හොඳට ගන්න. මම මේ සම්මතේ යමක් කිව්වේ ඔබට යමක් මෙනෙහි වෙන්න. මේ ලෝකේ අපි නුවණින් විමසපහම තේරෙනවා පින්නතුනි මේ ලෝකේ වෙනස් කර ඇත්තේ බොහෝ දේ තිබුණ මිනිස්සු නොවේ. බොහෝ දේ අහිමි වූ මිනිස්සු. ඒ නිසා අපි අර ආයතන මට්ටමේදී ඇතිවෙන මුලාවෙන් එහාට ගිය අර සිද්ධිදාමයත් එක්ක ඔබ වර්තමානයේ දැන් මේ මොහොතේ පවත්වන ස්වභාවය වයදම්මානුපස්සීත් එක්ක දැක්කොත් මමත්වේ නැගිටින්න නොදී අන්න ඉන්නවා තියෙනවා මමේ මාගේ මගේ ආත්මය කියන ඔතනින් මිදෙන්න යම් අවබෝධාත්මක විමර්ශනයක් විපස්සනාවක් මේ තුල ඔබ යථාභූතව ගොඩනගා ගත්තොත් පින්නතුනි මං කිව්වනේ ඇඳක් සල්ලි වලට ගන්න පුළුවන් නිඳ ගන්න බෑ කියලා. ඔබට පුදුම මානසික සැනසීමක් ඇති වෙයි. අද මිනිස්සු අපි ජීවත් වුණොත් අවුරුදු 100ක් 100ක් ඉන්නේ නෑනි. ඕනනම් සිහි කල්පනාවෙන් අපි ජීවත් වෙයි අවුරුදු 60ක්. දැන් අපි අවුරුදු 40ක් ගෙවලා නම් තව 20නි. දින ටික ගණන් හදලා බලන්නකො. කොච්චරද මේ ගොඩ ගහගත්තට මේ ඔක්කොම දාලා යන දවසක් එනවනේ. ඔබ මරණයේදී අසරණ වේගයකින් මිදෙන්න ඔබ මොනවද ජීවිතේ කරගෙන තියෙන්නේ? අපි මේ භෞතික දේවල් ලොක මහ පොරයක්. මාර්යා අපි හොඳටම රවට්ටලා තියෙන්නේ දැන්. මෙතනින් මිදෙන්න නම් වෙන්න මේ යථාර්ථය අපි නැවත විමසන්න ඕනේ. තමා තුලින් ධර්මය දකින්න නම්. ඉතින් ඒ නිසා මගේ අමාමෑණියන් වහන්සේ පිනතුනි මේ කලහ විවාද සූත්‍ර දේශනාව බාහිර ගැටුමක් කරා යන්නේ අභ්‍යන්තරික ගැටුමක් නිසාම කියන එක හොඳට පේනලගේ. මේක නිවන්න නම් අර ආයතනක මුලාවෙන් එහාට ගිය යථාභූත දර්ශනයක් එක්ක යම් අවබෝධයක් ඇති කරගත්ත කෙනාට ඒක නිවන්න පුළුවන්. මම ඔබට මතක් කරා මේ ලෝකේ පෘථජ්ජන කිසි කෙනෙකුගේ සාධාරණත්වයක් ගන්න බෑ කියලා. එහෙනම් අපි මේ පුජ්‍යල ගැටුමක් එක දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ අන්‍යං ආගමික දැන් අපි කන ධර්මීය කෘති කරනවා කියලා. දැන් අපි ඒක විසඳන්න ඕනේ. ඒ කියන හාමුදුරුව හරි ගිහිය හරි අල්ලගෙන ඒ කෙනාගේ ගත් කන්නේ ඒවා මේව හාරලා හොයන එක නෙමෙයි. අපි ඒ යම් පුජ්‍යලේ යම් බුද්ධ වචනේ විකෘති කරලා දේශනා කරනවා නම් කියනවනම් ඒ වචනේට ධර්මානුකූලව විසඳුම හදන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අන්‍යං තීර්ථයන්ගේ ආරම්භයට වැඩම කරලා ඊ අනුගාමිකයම පෙන්නපු
කාරණාවල සාවද්දී භාවය. උන්වහන්සේ ඒ අන්‍යං ආගමික ස්ථානෙම වැඩ ඉඳලා නිරවුල් කරලා තියෙනවා. ඒ නිසා අපිට මෙහෙම කරන්න පුළුවන්. ඒ නිසා අපි හැප්පිලා දැන් අපිට පේනවා ඔය සමාජ ජාලවල අපේම ස්වාමින්වහන්සේලා වාද විවාද කරගන්නවා. හරි වැරදි යෝක. ඔය පූර්ව ආදර්ශයේ දෙන්න මේ පාපේ හාඳුරුවනේ. ඕකෙන් අකුසල් රැස් කරගන්නවා ගිහියෝයි පැවිද්දෝයි ඔක්කොම. ඉනිසා මේ ධර්මයේ මතු කරන්න ඔබ වහන්සේලා තමන්ගේ ජීවිතය තුළ තමා තුළ දකින්න. එතකොට අපිට පැවිදි සමාජයේ එහෙම අවබෝධ කරගෙනකොට ගිහි සමාජයට මඟ පෙන්වනකොට මේ ඇවිලිලා විනාශ වේගන යන මේ තත්ත්වය කෙලෙස් ගින්න මාරපාක්ෂික බැම්ම අපිට යම්තාක් දුරට නිරවුල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගේ අමාමෑණියන් වහන්සේගේ මේ උතුම් සද්ධර්මය තම තමාගේ ජීවිත තුළින් අත්දකින්ට මේ දේශනාව ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක් තුළ පුහුදුන් භවෙක් මූල ආර්ය සමාජයක් කරා යන්නටම ආර්ය භාවය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ සදහම් දේශනාව මෙතකින් නිමා වෙනවා. අද දවසේ මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්ට යෙදුන ලක්වාසී ලෝවාසී මාගේ හිතකාමී පින්වත් සෑම සියලු දෙනාටමත් මේ උතුම් සදහම් දේශනාව ඔබට සම්නිවේදනය කරන බොදුනුවාගේ පොදු නාලිකාව උණු ජාතිය නාලිකාව net මේ net නාලිකාවේ සභාපතිතුමන් විධායක නිලධාරීතුමන් net පවුලේ අපේ සහෝදර සියලුම දෙනා අපි බොහොමත්ම පින්බර සිතින් සිහිපත් කළා පුණ්‍යානුමෝදනා කරනු ආයුරා රෝග්‍ය ආදී භාග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරන ඒ වගේම මේ සදහම් දේශනාව ශ්‍රවණය කරන පින්නත් ඔබ හැම දෙනාටමත් මගේ ගෞතම සම්බුදු සසුනේදී ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මගේ වන්දනීය මාතෘභූමිය තුල ලංකා ගෞතම සම්බුදු සසුන නොනැසීතාව බොහෝ කාලයක් පවතිවා සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින තාක්කල් සිංහල ජාතියද නොනැසී ආරක්ෂා වෙත්වා කියන ප්‍රාර්ථනාවත් මගේ මාතෘභූමිය වෙනුවෙන් ජීවිත දානය කළ 27000කට ආසන්න මගේ දයාබර රණවිරුවන්ටත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් රණවිරුවාගේද සිවිල් සමාජයේද ආධ්‍යාත්මික සැනසීම සඳහා නැත්තම් සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව පුරුදු කිරීම සඳහා අභිනවෙන් අපි ඉදි කරලා 80ක නිම කිරීම කරලා තියෙන මේ උතුම් බවුන්සෙත් භාවනා මධ්‍යස්ථාන නැත්තම් සුවසෙවනේ ඉදිරි කටයුතු සඳහා ඔබට ඔබගේ දායකත්වයේ ශක්ති ප්‍රමාණෙන් ලබා දෙන්න පුළුවන්. මෙතෙක් netnalikawa haraha අපට උදව් කරපු සියලු දෙනාටම කෘතවේදීව පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අතර ඉදිරි කාලයේදී අපි මේ භාවනා මධ්‍යස්ථාන තුළ සෑම පුරපසළොස්සක පොයේ දවසකදීම සදහම් වැඩසටහනක් පවත්වන ඉතාම සාර්ථක ඒ සදහම් වැඩසටහනත් එක්ක ඔබට ඒකාත්මික වෙන්න පුළුවන්. ඒ වගේ මාර්තු මාසෙ ඉඳලා අපි 3 වෙනි ඉරුදින භාවනා වැඩසටහනක් පවත්වන ඒ සඳහාද ඔබට පැමිණ සිය ආධ්‍යාත්මික ජීවිතේ මනාව තම තමා තුළ ධර්මයේ දකින්න හුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබට අම්මාකාරයක විමසීමක් කරන්න අවශ්‍ය නම් මම දුරකථන දෙකක් ඔබට මතක් කරන්න. 0771888339 0771888339 කියන දුරකථනේ 0111314686 0111314686 මේ දුරකථන දෙකෙන් ඔබට විමසලා සදහම් වැඩසටහනට වගේම මෙහි අභිවෘද්ධිය සඳහාද ඔබට දායක විය හැකි. එහෙමනම් මේ සියලු කාරණා ඔබ හැම දිනාටම මගේ ගෞතම සසුනේ ආමිස ප්‍රතිපත්ති දුන ධර්මයන් දිනු කරගෙන උතුම් ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ සදහම් දෙසුම නිමා කරනවා. සියලු දෙනාට මගේ ගෞතම සසුනේදී ධර්ම අවබෝධයේ සිද්ධ වේවා. සාදු සාදු සාදු. එත්තාවතා චම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බී සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සාදු සාදු සාදු.